ආයිබෝනෙලොනේ හැමෝටම ඔයාලා හැම කෙනෙක්ම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් මම මේ වගේ වීඩියෝ එකක් කරන්න කිසිසේත්ම බලාපොරොත්තු වුණේ නැහැ. ඉතින් ඔයාලා ටයිටල් එක දැක්කම ඔයාලා තේරෙනවා ඉතින් ෆයිවර් එක ලංකාවේ නැති වෙයිදි කියන මේ මට්ටමකටම දැන් ඇවිල්ලා තියෙන්නේ. උදාහරණයක් විදියට Facebook එකේ අපේ පසින්න ගාලේ ජොන්ටි යා පෝස්ට් දාලා තිබ්බා. ඉතින් ආස්සේ ඔන්ලයින් එන්ටර්ප්‍රනර්ස් කියන ගෲප් එකේ මේ දවස්වල හරියටම පෝස්ට් යනවා. ඉතින් මම ඒවට නම් මේ මෙසේජ් කමෙන්ට් කරන්න යන්නේ නැහැ. එතකොට ට්‍රෙන්ඩින්ග් ලිස්ට් එකක් දැන් අපේ YouTube එකට මේ මල්ලි කෙනෙක් අවුරුදු වයස 16යි ඒ වගේම ෆයිවර් කරනවා කියලා තමයි ගොඩක් අය ඒ ගැන මේ දවස්වල කතා වෙනවා. ඉතින් ඒ ගැන පොඩි කතාවක් කරන්න තමයි මම ඔයාලට හදන්න. උදාහරණයක් විදියට මේ වගේ වීඩියෝ එකක් කරන්න මම 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 හිතන මාස කීපයකට කලින් මම මේකෙන් නතර කරනවා කියලා මම දාලා තිබ්බා. මම මාසයකට කලින් ඉතින් කොහොම හරි මේ දවස්වල මම ක්ලාස් එක කරගෙන යනවා ග්‍රැෆික් ඩිසයින් එක. ඒකත් දාලා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. එතකොට ලංකාවේ දැන් ගොඩාක් අය ෆයිවර් කරන්න පෙළඹිලා ඉන්නවා. උදාහරණයක් විදියට අද මෙසේජ් දාපු මල්ලි කෙනෙක් මම හිතන්නේ ඊයේ දාන්න ඇත්තේ මල්ලිගේ නම. ඉතින් මේ යාට නරකක් කරනවා නෙමෙයි, මම යාට මේවා එකක් කරනවා නෙමෙයි, යාට චාටර් කරනවා නෙමෙයි. ඇත්ත නැත්ත තමයි මම කියන්න හදන්නේ. මම හිතන්නේ මේ මල්ලිගේ වයස මෙයාගේ වයස 15ක් 16ක් 17ක් වගේ ඇති මම හිතන්නේ. එතකොට දැන් මෙයාගේ ෆයිවර් එක දැන් මට මම සාමාන්‍යයෙන් ඒ වගේ අයට උදව් කරලා තිනවා අනන්තවත්. කෙනෙක් මට මෙසේජ් එකක් දැම්මොත් එම අයියේ කොහොමද ෆයිවර් එක ඕඩර් එකක් ගන්න, මොකද්ද කරන්න ඕනේ, ඒ වගේ දේවල් මම ඇතිතරම් හෙල්ප් කරලා දිනවා. ඒ වගේම ඊයේ පෙරේදා මම WhatsApp එක දෙතුන් දෙනෙක් එක්කෙනෙක්ට මම කොහොමාරි දවස් 4ක් 5ක් වගේ වෙන්නේ කොහොමාරි යන්න කියලා දවස් 2 3ක්වත් ගියන මෙන්න අයියේ ඕඩර් එකක් ආවා මෙහෙමයි කියලා. ඊට පස්සේ දෙවෙනි ඕඩර් එකත් ඩොලර් 400ක ඕඩර් එකක් මට මේ මට මේ කියන්නේ කෙලිම කෝල් එකක් අතයි මේ ඩොලර් 400ක ඕඩර් එක බාරේ ගන්නද ඩොලර් 600ක තිබ්බේ. ඉතින් ඒ වගේ මම එහෙම හෙල්ප් කරලා තියෙනවා. ඒ වගේ මගේ Facebook page එකට ගිහිල්පුවාමත් ඔයාලට බලා ගන්න පුළුවන් මම මිනිස්සුන්ට කියලා දෙනවා. මට හැමෝටම සතුටු කරන්න බෑ. පුළුවන් හැමෝටම පුළුවන් වගේ අයට මම කෝල් එකට හරි මගේ ක්ලාස් එකට ටීම් එකට ගෙනල්ලා පවා මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා මම කියලා දෙනවා. එතකොට මේ මල්ලි උදාහරණයක් විදියට මෙයාට කවුරුත් බනින්න යන්න එපා, චාර්ජ් කරනවත් නෙමෙයි. මම මේකෙන් කියන්න හදන්නේ ඔයාලගේ වයස 16 14 එමේ ෆයිබර් බහින්න එපා. ඉස්සෙල්ලාම ඉගෙන ගන්න. ඕ ලෙවල් කරලා පස්සේ පොඩ්ඩ සල්ලි උළුවට ආවට ප්‍රශ්නයක් නැහැ. එතකන් ඔයාලා ඉගෙන ගන්න දේව ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න. ඉගෙන ගන්න කාලේ ඔයාලා සල්ලි පස්සේ ගියොත් එම අන්තිමේදී ඉගෙනීමත් න අන්තිමේද සල්ලිත් න ඒක කරගන්න පුළුවන් නම් ඒක ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ පුළුවන් තරම්. මොකද ඔයාලා අදම ගානේ ඕ ලෙවල් වත් කරලා තිබ්බම එතකොට ඔයාලේ ජීවිත අත්දැකීම් කියන ඉගෙනීම කියන එක අර එක්ස්පීරියන්ස් එක තියෙනවනේ. එකම මම පොඩි කාලේ ඉඳන් සල්ලි හොයන්න ගිහුවාම සල්ලි පස්සෙම ගිහිල්ලා පස්සේ අන්තිමේදී කොහේ නතර වෙද කියලා දන්නේ නැහැ. ඉතින් දැන් මේ මල්ලිගේ ට්‍රෙන්ඩ් එකක් යනවා මේ දවස්වල. මේ මොකක්ද දන්න මෙයාගේ නම. ඉතින් උදාහරණයක් විදියට මම ඔයාලට කියන්න පෙන්වන්න. දැන් මේ විල්ල අර මල්ලිගේ ෆයිබර් එක මම සාමාන්‍යයෙන් කෙනෙක් මට ලින්ක් එකක් දාපුවම මම එයාලගේ account එක බලන කොහොමද එයාලගේ geek එක දාලා තින්නේ කොහොමද මේවා දාලා තින්නේ. එතකොට උදාහරණයක් විදියට බලන්න මෙයාට චාර්ජ් කරනවා නෙමෙයි, මෙයා සමහරක් ලාද අර මල්ලි වීඩියෝ එක දාලා ඒක දැකලා එයාට සල්ලි හම්බ කරන්න පුළුවන් ද අපිටත් පුළුවන් නේ කියලා මං හිතන්නේ. ඒ විදිහට තමයි දාලා ඇත්තේ මේ geek එකේම මෙයාගේ profile එක. ඉතින් මෙයාට බයින් යන්න පා කවුරුත් මෙයාව චාර්ජ් කරනවත් නෙමෙයි ආයෙත් කියනවා. එතකොට බලන්න මෙයා දාලා තිනවා hello I am Abid, I am full time online based graphic designer working this marketplace 2015 ඉගන්න 2015 ඉඳන්. ඒක විශ්වාස කරන්න බෑනේ. ඒ කියන්නේ තමන් ඩිස්ක්‍රිප්ෂන් එක දාන එක සමානක් වෙන දාන අවුරුදු 8ක එක්ස්පීරියන්ස් එකක් තියෙනවා 10ක එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. සාමාන්‍ය ඩිසයිනර් කෙනෙක් දැක්කාම මේ ඩිසයින් එකෙන් අපිට හිතා ගන්න පුළුවන් මෙයාට කොච්චර ස්කිල් එකක් තියෙනවද කියලා. එතකොට බලන්න මෙතන I will do creative flyer design and brochure. එතකොට බලන්න මේ බලන්න මෙයා කරලා තියෙන එක මේ මෙහෙම ඕඩර් එන්නේ නැහැ.
උදාහරණයක් විදියට මම ඔයාලට මෙතන මේ නමින් මේ ටයිටල් එක මම ඔයාලට සර්ච් කරලා දෙන්නම්කෝ. ඔයාලා අලුතින් ෆයිබර් එකකට බහින්න ඉන්නවා හෝ එහෙම නැත්නම් කරන්න ඉන්නවා වෙන්න පුළුවන් කොහොමාරි. එහෙම අයට තමයි මේ වීඩියෝ එක ගොඩක් වැඩගත් වෙන්නේ. ලංකාවේ ෆයිබර් නැති කරන්න එපා. මේ එතකොට උදාහරණයක් විදියට බලන්න. මෙතන මම ෆ්ලයර් ඩිසයින් කියලා මම නිකන් ගන්නම්කෝ. फ्लायर डिजाइन के लिए मामा निकांग सर्च करो ते में दा हद दस नाम से विसी नाम या गिग सी नो ऐतो कोटा वाला याला ते के थारंगे कर रहा था मैं वाला ऑर्डर का गन ने बिन्ने लेवल टू आई नो टॉप रेड ताई नो लेवल वन आई नो इवाके में पटंगा त्याई नो ऐतो लोग दा हर्ना के तेरे बालन मैं याला මෙයලගේ ඩිසයින් ටික දැක්කම තේරෙනවනේ කොහොම ඩිසයින් එකක්ද කියලා. එතකොට මේ මල්ලිගේ ඩිසයින් එක දැක්කම තේරෙනවනේ මොන වගේ ඩිසයින් එකක්ද කියලා. එතකොට දෙයියනේ එහෙම ඕඩර් එන්නේ නැහැ. ඔයාලා ඉස්සෙල්ල ස්කිල් එක හදා ගන්න ඕනේ. දැන් මේ මල්ලියානෝ ස්කිල් එක මොකද්ද? ස්කිල් එක කියන්නේ හැකියාව. ඔයා මොකද්ද කරන්න? උදාහරණයක් විදිහට ග්‍රැෆික් ඩිසයිනින් වේවා, වීඩියෝ එඩිටින් වේවා, වෙබ් ඩිසයිනින් වේවා, ඒ කරන ශේෂ්ත්‍රය හරියට ස්කිල් එකේ තියෙන්න ඕනේ. එතකොට අපිට ෆයිබර් නැති වෙන්න හේතුව තමයි උදාහරණයක් විදියට මේ වගේ ඩිසයින් දැක්කම එතකොට ඔයාලගේ නමක් පේන්නනවා ශ්‍රී ලංකා කියන. එතකොට කාර්යද ලැජ්ජාම උදාහරණයක් විදියට ඔයාලට ඇමරිකන් ක්ලයන්ට් කෙනෙක්ගෙන් ඕඩර් එකක් ආවා කියමුකෝ මම කියලා හරි කොහොම හරි කොහෙන් හරි වීඩියෝ එකක් මේ බලලා හරි කාගෙන් හරි අයිඩිය එකක් අරගෙන හරි මේවා එකක් කරලා හරි කොහොම හරි ඕඩර් එකක් ගත්ත කියමුකෝ ඉතින් පස්සේ ඔයාලට ඒ විදියට දී ගන්න බැරුණොත් තමයි ක්ලයන්ට් සතුටු කරන්න බැරුණොත් තමයි එතකොට කාටද මේවා එක ඒ ප්‍රෙෂර් එක දැනෙන ඔයාටම ඒ සල්ලි හම්බෙන්නෙත් නෑ අනිමර බෑඩ් ටීත් කම්මනේ ඉතිවාස ඕඩර් එකක් කැන්සල් වෙනවා ඉතිවාස වල ෆයිබර් එකක් එක්ක මේ පායනවා ඉතින් ඒ හින්දා මගේ වීඩියෝ වල අනන්තවත් මම කියලා ඇදී ස්කිල් එක හදා ගන්න ඉස්සෙල්ල ඕන ස්කිල් එක කියන්නේ ඔයාලගේ හැකියාව ඒකෝ ග්‍රැෆික් ඩිසයින් ඒකෝ වෙබ් ඩිසයිනින් වේවා වීඩියෝ එඩිටින් වේවා කරන්න පුළුවන් මොකද්ද කියලා කන්න පුළුවන් නම් එහෙම ඕන එකක් ඉතින් කරන එක හරියට කරන්න ඉස්සෙල්ල ස්කිල් එක හදලා අවුරුද්දක් හරි ගමන්න මහන්සි වෙලා කරන්න वाला मत मम क्लास साधारण हिता ඉතින් ලංකාවේ මේ වගේ ගිග් ටිකක් දාපුවාම එතකොට කාටද මේ මේවයි එතකොට එයාලගේ කෙරෙහිත් දැන් අපි දැන් ලංකාවේ හැමෝම කැමති නැහනේ ඉන්දියන් කෙනෙක්ගේ ඕඩර් එකක් ගන්න ෆයිබර් කරන අය හැමෝම දන්නවනේ ඊට පස්සේ ඒ විදියට මේ මත්තමකටම ඇමරිකාවටත් හෝ යුරෝපයට වේවා කොහෙන් හරි ඕස්ට්‍රේලියාවට වේවා එහෙම මතයක් ආවත් කොහොමද ලංකාවේ හොඳ අය ඉන්නවා ගොඩක් හොඳ ප්‍රොෆෙෂනල් මේ ග්‍රැෆික් ඩිසයිනර්ලා ඕනම වැඩ්ඩු ඉන්නවා සුපිරි වැඩ්ඩු ඉන්නවා ඉතින් वाला फाइबर फटा गांधी इन स्किल मन की मेवा वीडियो बलापुर करा मे मल्लिट की करा मेक अवधि आती वाला मंगल सीन की मे हिता बरदी पे हिता वाला इसमें स्किल हद आगन वाला वायस मम रिकमेंड फस्ट मे वाड़ बहिंद इसलो ओले वेलियन कल ओले वेलियल फस्ट बेबा एलियल फस्ट बेबा वाला मे ऑनलाइन पेम तीनो ड्रॉप शिपिंग तीनो ईपल की चैनल तीनो इत वास्ते मे मम इस फाइबर का वीडियो हदन एकिंग हदन मम्मी दास्ट मे वीडियो हदन तमस पहाड़ी ए टू मम ऑर्डर का गन्न विधि ट्रिक्स मैं वीडियो यूट्यूब दम दाइ मट वाला इले मकरानी वाला फाइबर बहिंदे स्किल हदागे लंका नमर्तिक कथवेन एम लंका करी मिनी करी मेवेन अतोड़ बला मे वीडियो लक्ष तुनाई गान बल्ला तीन अत लक्ष तुने अदम गाने निकंग अकाउंट की दिन हदल आती थे उतनी अदम गाने दह दाक बिश दाक निकंग अकाउंट हदल आती ඉතින් හදලා ගිග් දැම්මට හරියන්නේ නැහැ නේ ගිග් දැම්මට ඕඩර් එන්නේ නැහැ මොකද ඒක ප්‍රොෆෙෂනල් ගතියක් නැහැ ඉතින් එහෙම කරන්න එපා ඉස්සෙල්ලා මල්ලිලා වේවා අයියලා වේවා ඉස්සෙල්ලා ස්කිල් එක හදා ගන්න හදලා පස්සේ මේ ෆයිබර් එකට බහින්න
ඉතින් මගේ ක්ලාස් එකකටත් ඉන්න ළමයි මේ පාර 20ක් විතර ඉන්න. ඉතින් එයාලට කියන්නේ මං ගිය පාර ළමයින්ටත් අඳුම ගන්න තාම ෆයිවර් කියලා දීලවත් නැහැ. එයාලා තාම ස්කිල් එක හදාගෙන නැහැ. ඒ කියන්නේ හැකියාව වැඩි දියුණු කරන ගමන් කරන්න පුළුවන් මොකක්ද කියලා ඒක වල තේරුම් අරගෙන හොයලා කරන්න. ඉතින් ඒක න සමාවෙන්න ඕනේ මම මල්ලිට මේවා කරන්න ඕනේ නෙමෙයි. ඉතින් මම ඉස්සරහට ෆයිබර් ගැන වල වීඩියෝස් ගේනවා අනිවාර්යෙන්. ඉතින් මේ වගේ දේවල් කරන්න එපා. ඉතින් අර මල්ලි කරපු එකෙන් මනේ මම මට තේරෙන්න මම මොකද්ද කියන්න ඕනේ කියලා. මම සාමාන්‍ය තර්ක කරන්න කැමති නැහැ, පැටලෙන්න කැමති නැහැ. ඉතින් ඒ හින්දා එහෙම කරන්න එපා. ලංකාව නමත් රැකගෙන ෆයිබර් එකත් හොඳ මාකට් ප්ලේස් එකක් ඔන්ලයින් කරන අයට. ඉතින් ඒක ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න. ස්කිල් එක හදා ගන්න. මොනවා කරන්නත් සල්ලි සල්ලි කිව්වට හරියන්නේ නැහැ නේ. ෆයිබර් ෆයිබර් කිව්වට හරියන්නේ නැහැ. ඉතින් මුලින්ම ස්කිල් එක හදා ගන්න. ඉතින් ඒ දේ තමයි ඔයාලගේ ඉල්ලීමක් කරන් තියෙන්නේ. ඉතින් මගේ මොකක් හරි වැරද්දක් වුණා නම් සමා වෙන්න. ඉතින් ඔයාලා ෆයිබර් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලා ඉස්සලා ස්කිල් එක ෆස්ට් ස්කිල් ෆස්ට්. ඊට පස්සේ මේ බහින්න මේ සල්ලි වලට ෆයිබර් එකට. ඉතින් ඒ දේ තමයි මම ඔයාලගේ ඉල්ලීමක් කරන්න තියෙන්නේ. එහෙම කරන්න කෙනෙක් ඉන්නවනේ ඉස්සලා යාලට කියන්නේ ස්කිල් එක හදා ගන්න. ඉතින් මට එහෙම ස්කිල් එකක් තියෙනවනේ මට මෙසේජ් එකක් දාන්න මම පුළුවන් උදව්වක් මම ඔයාලට කරන්න. ඉතින් එහෙනම් හැමෝටම ජය වේවා. බුස්සන්නයි.